Hero Delhi Cinema Sittama Pipena Tambara Gohuru Madamatin Pipi Utsahe Piyuma දැන් එතකොට සෙල්ලම් කරන් දෙන්නේ නැද්ද? කවුද දැන් එහෙම කිව්වේ? සෙල්ලනොත් කරනවා. එළවලු පාත්තියකුත් වවනවා. දැන් එතකොට එළවලු පාත්තිය වවන්නේ මේ බයිසිකලයක් ගන්නද? ඔව්. මට නම් බයිසිකලයක් ගන්න ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. මගේ තාත්තා ඉන්නේ රටනේ. අපේ තාත්තරත් කිව්වොත් මටත් බයිසිකලයක් කරන් දෙයි. මම ආසයි. මම මාංශල හම්බ කරන සල්ලි වලින් ඒ බයිසිකලේ ගන්න. මේ ඔයාගේ අර වැඩේ හරියයිද කියලා බලමුද මෙතෙන්ට එන්නකො මේ පැත්ත වැටුනොත් ඔයාගේ වැඩේ හරියනවා මේ පැත්ත වැටුනොත් වැඩේ වරදිනවා හරිනේ ඔයාගේ වැඩේ වරදිනවා එළවලු පාත්තියක් දාලා බයිසිකලයක් ගන්න බෑ මං යනවා හැමෝටම සතුටුයි හැමදාම හරිම දේ කරන්න පුරුදු වෙන්න ඕනේ හොඳද අම්මේ මම පොඩින් පොඩි රවුමක් දාලා එන්න වැඩි දුර යන්නේ නැහැ Thank you.
එළවලු පාත්ති එකතු කරපු සල්ලි වලිලු ගත්තේ. තමන්ගේ මහන්සියෙන් ගන්න ඒවා වටිනවා කියලා හැමෝම හොඳ කියනවලු. මොකද විකාර මොකද ළමයෝ? ඈ? තනියම කියවන්නේ? පිස්සු ඇදිලාද? ඔව් ඔව් මට පිස්සු ඇදිලා. අර පසිඳු ගම වටේන් බයිසිකලේ අරන් යද්දි පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද? එයා දුප්පත්. ඒ වගේද මම මගේ තාත්තා ඉන්නේ රට. මේ පුතේ තාත්තා රට හිටියට බයිසිකලයක් නම් අරන් දෙන්න වෙන්නේ නැහැ. ඇයි බැරි? මං ඔයා ගැන දන්නවනේ. පසිඳු ওই බයිසිකලෙන් කොහේ හරි ගමනක් ගියොත් ප්‍රයෝජනවත් ගමනක් තමයි යන්නේ. හැබැයි ඉතින් ඔයාට බයිසිකලයක් අරන් දුන්නොත් කොහේ ගිහින් නවතීද දන්නේ නැහැ. තිසර මට බෑ පසිඳු දෙවෙනි වෙන්න මට බයිසිකලයක් ඕනේ නැහැ මට ඉවස ගන්න බැරි එයාගේ ලොකුකම පේනවනේ බයිසිකලෙත් තරම් ගම වලට යන විදිය කරන්නම් කොහොඳ වැඩක් දන්නේ නැමක හැටි මේ ඇත්තට තියෙන ගුරන්නු කම ගත්තර පස්සේ යාළුවෝ තම තමයි නේ. ඒකනේ දැන් පේන්නවත් නැත්තේ. ඇයි අපි දැන් ඊයේ අවසත් හම්බුනේ? හම්බුනාම වචනයක් කතා කරලා යනවා. ඉස්සර වගේ නෑ. මම එහෙම නෑ. යාළුවෝ වටිනවද? ඔව්. බයිසිකලේ ටිකක් දෙනවා. රවුමක් ගින් එන්න. අන්න අන්නಿತಿ. යාළු කමට වඩා මේ යකඩ ගොඩ ලොකු උනා. හරි හරි. අපි අතරේ ආ යාළු කන්නේ. මම යනවා. පිසුත් සර මොනවද මේ කියන්නේ? එහෙනම් බයිසිකලේ ටිකක් දෙනවා. විනාඩි 5න් එන්න. කෙරුවොත් කරන්නේ මේ වගේ නොසන්ඩාල වැඩක්ම තමයි. ඈ තාත්තා ඉන්නේ රට. එහෙ තියෙන ටොපි චොක්ලට් පාර්සල් පිටින් එවන්නේ. ඇයි පුතේ මෙහෙම දෙයක් කෙරුවේ? අර මුදලාලි කියන්නේ අපිව නිතර දෙවෙන හම්බෙන මිනිසයා. දැනගත්තා නම් එහෙම මිලි ලැජ්ජාවි බෑ. ඇත්තමයි. මං අහුවෙන්න කිසි දෙයක් කරන්නේ නෑනේ. දැන් ඕක ඇති කියෙව්වා. නැත්තම් සතියක් විතර ඕකම කියවයි. ආ ඇත්තද? සතියක් නෙමෙයි මාසයක් නෙමෙයි අවුරුද්දක් කියුවත් ඉතින් ඔච්චර තමයි. කියන දහනෙක එක්ක කෑ ගහන්නේ හරියටම රත්තරන් බඩු කඩයක් කඩලා වගේනේ. මේ හොරකම කියන්නේ මොන දේ හොරකම් කරත් ඒක හොරකම තමයි. තේරුණාද? මට ওই ટોපි බෝතලේ ලොකු නෑ. අනිත් එක මං ඒක එකක්වත් කෑවෙත් නෑ. ඒ ඔක්කොම යාළුවන්ට බෙදලා දුන්නා. කෑවේ නැති වුණාට හොරකම කරේ තමුන්නේ. මං ඒක කළේ අර පසිඳුට පනිෂ්මන්ට් එකක් දෙන්න. එයාගේ ඔළුව වැඩි. ඇත්තද? එකේ කාගේ ඔළුව වැඩි කම නැති කරන්න ගිහිල්ලා කවදා හරි උඹේ ඔළුව නැති වෙනවා දැනගන්න. තේරුණාද? අම්මපා තාත්තා ගෙදර නැහැ කියලා මට පාරක්වත් ගහන්න නැතුව තමයි හැදුවේ. ඒවේ ප්‍රතිඵල තමයි මේ. किधर कहूँ दे? किधर है? को पुतान दिया? मैं देंगी ही थिया।
ඔය කොහට හරි වෙලා ඇති. ඇයිමද ලෑලි? අම්මා දන්නේ නැහැ පුතා කොහෙද යන්නේ කියලා. අම්මා දන්නේ නැහැ පුතා මොනවද කරන්න කියන්නේ කියලා. දන්නවද වෙලා තියෙනද? මගේ කඩේට ඇවිල්ලා ටොපි බෝතලේ උස්සන් ඇවිල්ලා. අපේ පසින්දු. අනේ නෑ 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 මුදලාලි. පසින්දු කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. නැති වෙන්නේ කොහොමද? මිදුලේ බයිසිකලේ රෝද පාරවල් තිබිලා තියෙනවා. සෙලසිනා පාර යනකොට දැකලා තිනවා කොල්ලෙක් එතන බයිසිකලේ නැවතලා කඩේ ඇතුළට යනවා. ඒ මගේ කොල්ලා කියලා දැකලා නැහනේ. මේ හරි ඔය වගේ වයසේ එකෙකුට බයිසිකලයක් තියෙනවද? අනික සෙලසිනා කියපු විදිහට ඒ පසින්දුම තමයි. මුදලාලි නිතරම කඩේනේ ඉන්නේ. කඩේට රින්ගල් ටොපි බෝතල අරන් යන මුදලාලි දැක්කේ නැද්ද? හරි ඉතින් මම මේ ගෙදරට ගිය ඩිංගට තමයි මේ ටොපි බෝතල අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මං අහන්න මුදලාලි උනත් දන්නවනේ මගේ කොල්ලා හැම දෙයක් කරන්නේ නැහැ කියලා. හැබැයි උන් දැ හැම දෙයක් කරලා තිබුණොත් මං ඇදගෙන ඇවිල්ලා මුදලාලි ඉස්සරහම කෝටු පාර දෙනවා. ඇත්ත මටත් පුදුමේ පසිඳු මේ වගේ දෙයක් කරපු එක. ගමේම හිටපු හොඳම කොල්ලා. මේකට මේ බයිසිකලේ හම්බුනෙන් පස්සේ ඔළුව විකාර වුණාද මන්දා? හරි. टीचर मुद्दा මොන දේ කරත් අන්තිමේට දිනන්නේ යා මේ කවුද එහෙම කියන්නේ කිසරද ඔව් ඉතින් මේ හිතන අය තමයි පුතේ වැඩි වැඩියෙන් වැරදි කරන්නේ යාලා හිතන කවදාවත් යාලට වරදින්නේ නැහැ කියලා කවදාවත් යාලා පරදින්නේ නැහැ කියලා හැබැයි යාලට වෙලිකන් යාලවත් දන්නේ නැහැ ए
කොළුව මෙවරේ මෙවරේ බදෙන් අපේ කඩේ පෙනි පෙනි වෙන කඩවලට යන ඉදා වෙච්ච සිද්ධිය හින්දා නේද? හ්ම්. පොඩි ළමයි හිතවල වෛර තියාගන්න හොඳ නෑ. තේරුණාද? මෙදි මට දුන්නු මේ. එයා කඩේනුත් ටිකක් ගත්තා. මේ හරි දාලා තියෙන ගත්තේ වනේ. මේ දැන් මේ ඉතුරු බට්ටු ටික ගන්න වෙන කඩේකට යන්න හැදුවේ. මේ ඔක්කොම මගේ ගාව තියනවා බං. හරිකෝ. මුදලාලි මාමේ. ආ. මේ අපේ අම්මා ඇහුවා මේ යාගේ යාළුවෙක්ගේ දානයකට ගන්න පොල් ගෙඩි 50ක් තියනවාද කියලා. තොග ගාන්ට ගත්තී අඩුවටත් ගන්න පුළුවන් නේ. अम्मट की मणि අයියෝ පොඩි එකෙක් වගේනේ. කවද්ද තිසර ඔයාගේ වැඩ නතර වෙන්නේ? මොකක් හරි කරලා මාව අවු කරලා බේරෙනවා. දක්ෂකම දක්ෂකම ඒකට තමයි දක්ෂකම කියන්නේ. ඔව්වා දක්ෂකම් නෙමෙයි. දක්ෂකම් නෙමෙයි. ඔප්පු කරලා පෙන්නන්නද දක්ෂකම? මොකද කියන්නේ? මුදලාලිව ගෙන්නලා අහු කරලා දෙන්න දඹ හොරාව. අඹ හොරා कौद अंबोरा एक मगे अंबोरा විශාකා කොහෙද ගියේ පොඩි උමනාවකට චාන්දිමාලා ගෙදරට ගිහිල්ලා එන්න ගියා ආ එලෝලු විශ්වාස එකක් දැන් නැගලම යනවලු නේ අපි පෙරේද ගත්තේ එලෝලු තෝයාගේ පුතා දාපුවලු ඒක මේ බිස්නස් එකකට පටන් ගත්ත එකක් නෙමෙයි යනේ අපේ පුතා නිකමට වගේ පටන් ගත්ත එකක්
ඉතින් ඕවා කරනකොට මේ ක්ලාස් පාඩු වෙන්නේ නැද්ද? නෑ නෑ මං ඒව පාඩු වෙන්න දෙන්නේ නෑ. අනිත් එක නිකන් ඉන්නකොටනේ ඔය වවන්න පටන් ගත්තේ. රස්ති අදුවේ ගිහිලා ප්‍රශ්න ඇති කරගන්නවට වැඩිය හොඳයි නේ ඕවගේ දෙයක් කරන එක. ඒක නම් ඇත්ත තමයි යන්නේ. ඒකට අපේ තිසර මේ ළඟදි මේ පසින්දුත් එක්ක තරහ වෙලා හිටියලු නේද? මේ ඔව් මේ ටොපි බෝතල් එක ප්‍රශ්නයකටනේ. ස්වර්ණ මං එන ගියලා එන්න. මට ගොඩක් වැඩ. හරි යන්නේ. හරි. Hero, Delhi Cinema Sittama. Pipena Tambara, Gohuru Madamatin Pipi, Utsahe Piyuma. දරලා මේ දුන්නේ එනෝල් වැට වගේ. ඒ මොනටද? ස්වර්ණ ඇන්ටි තිසරට බැනලා මාත් එක තරහා වුණා කියලා. ආ. යාළු වෙන්න වෙන්න තියෙන ඔයලොලට දෙන්න ඇත්තේ. වෙන්න ඇති. ස්වර්ණ ඇන්ටි තිසරට කියලා මං වගේ හොඳ කෙනෙක් ආශ්‍රය කරනකොට නරක අයත් හොඳ වෙනවා කියලා. නරක අය ආශ්‍රය කරනකොට හොඳ අයත් නරක වෙනවා. ආයේ මෙලමෙත්ක ආශ්‍රයට යන්නේ නැහැ හොඳේ. වන්දනේ හෝම්වර්ක් කරන්න යන්න යන්න මේසිරියන් කවුද හෝම්වර්ක් කළේ මේ බිස්නස් එකේ ලාභ චෙක් කරනවා මොකක් බිස්නස් එකේ ලාභේ ඔව් ඔව් එළවලු ඇට ටික මගෙනේ ලාභෙන් භාගයක් මට ඕනේ ඇට ටික දැන් පැල වෙලා පළදාවත් නෙලලා ඉවරයිද නෑ නෑ ආම ගස්ටික වැවෙනවා ඒ වුණාට ගස්ටික දිහා බැලුවාම පළදා විතා ගන්නත් පුළුවන් ලාභ විතා ගන්නත් පුළුවන් පුතේ ඔයා නම් කවදාවත් හැදෙන ළමෙක් නන් නෙමෙයි ඔයා ජීවත් වෙන්නේ හීන ලෝකෙක අම්මා යන්නකෝ මේ සැරේ තමයි පසිදුට ලොකුම ලාභ හම්බෙන්නේ මගේ වාසනාවට ඇත්තට කවුරු හරි එහෙම කිව්වද මේ මං බැලුවා ජීවිතේ හැමදේම කාසිය වාසිය උරගාල බලන්නේ තේරෙයි කවදා හරි
पुते पसिंदु एन थे बोन पैंके कुत्ती ना पसिंदु मुख तरला में यार मे कुकुल वी पदरुटे ना वागे हमदा मेरिंग गानी एलोल बात ते बलन या तेलोल वेटा दुन्ना ओ यार तेला में आगे हरी ये ट कर दरो ना एक मत कती आ गाने होंदा दर मैं पारे एलोल वागा में लोकुल आ बैक के ना लो तीसरा की हुए या को हम देखा हरी ये ट मकिया नी කාසිය වාසිය බැලුවලු අනේ මේ එයා කවදා හරි වඩත් ඔය ඔළුවේ අමාරු බෝකල තමයි පස්ස බලන්නේ ඇයි ඉතින් අම්මම කියලා තියන්නේ වාසනාව කියලා දෙයක් තියනවායි කියලා පුතේ වාසනාව කියන්නේ පෙරකල පින් අවාසනාව කියන්නේ පෙරකල පව්පල දෙනවා කියන එක කේක වෙනයි अटलो दहम काट पोदुई किला दहम पास लेगन गेन थी नो नेद तेमे यागे हीन लोको ले यां इंद पुदें කැකිරි වටක වම්බටු තක්කාලි ඔක්කොම කිලෝ එක එක මේ ඕවා ගන්න නෙමේ මුදලාලි මාමා බලලා ඕවා ගන්න ගන්න කියන්නකෝ ඒකේ නුඹ දැන් එළවලු වවන්නත් පටන් ගත්තද නෑ නෑ පසින්දුලත් එක්ක මහ පරිමාණෙන් එළවලු බිස්නස් පටන් ගත්තා මේ වෙනද දෙන ගන්නට නම් දෙන්න බෑ මුදලාලි මාමා බලලා සාධාරණ ගන්න කියන්නකෝ පසින්දුලට දෙන්නේ සාධාරණ ගණන් තමයි බං අර චන්ද්‍රසේකර මහත්තයාගේ ලොරිය ගමින් ගමට යන එළවලු අරගෙන එයාට හොඳ ගානකට දෙන්න පුළුවන් මුදලාලි මාමාව ඉදින් දන්නවනේ ඒකයි ඇහුවේ මුදලාලි මාමට එපා නම් කියන්න ආ එහෙමද එහෙනම් මේක චන්ද්‍රසේකර මහත්තයාම දීපන් අර පලයන් අනේ අනේ මිනිසුන්ට හරියනකොට වෙනස් වෙන්නේ නැහැ මූල මතක නැති වු विशाखा वाड़ी
කෝතිසර දැන් පොඩ්ඩකට කලින්න හිටියා මං හිතුවා ඒ පැත්ත ගියාද කියලා අනේ සුවන්න අපි ඔයාගේ පුතාට එළවලු වවන්න කතා කළේ නැහැ අපේ පසින්දුට එළවලු වැට දීලා එළවලු වවන පාත්ති ළඟට යාමයි බලෙන්ම වගේ ආවේ දන්නවද ඒවිල කරලා තියන්නේ මොකද්ද මුදලාලට කිව්වලු අපි ආයේ කඩේට එළවලු දාන්නේ නැහැ කියලා මීට පස්සේ චන්ද්‍රසේකර මහත්තයාට තොගයට දෙනවා කිව්වලු මමත් දන්නේ දැන් කඩේට ගියාට පස්සේ පසින්දුගෙන් අහලා බැලුවද ඒ ළමයා නොදනුවත්ව අපේ ළමයා ඔහොම දෙයක් කියනවා වෙන්න බැහැ අනේ ළමයා හිටියේ මා එක්ක ඒ ළමයා දැනෙත් මුදලාලි කිව්වට පස්සේ අපේ ළොලු කොටියේ ළොලු විකුණන්නේ ගැන අපි දන්නේ නැහැ තිසර දන්නවා හරි හරි මං තිසරගෙන් අහලා බලන්නම්කෝ ඔය වගේ දෙයක් කිව්වද කියලා තිසර පොඩි කාලේ ඉඳලම කලේ අපේ පුතාට ප්‍රශ්න දාන එක ඔයාගේ පුතාට කියන්නේ අපේ දරුවට පාඩුවේ ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්න කියලා බලෙන් මෙලවලු ඇට දීලා පාත්‍ය රින්ගෙනකොට මං දැනගත්ත මොකක් හරි ගින්නක් පත්තු කරයි කියලා සිනමා සිත්තම පිපෙන තඹර ගොහුරු මඩමතින් පිපි උත්සාහයේ පියුම අම්මේ අම්මේ ටිකකට එන්නකෝ එළවලු වවනවා කියලා කිව්වේ මම එදා මාව හම්බෙන්න ආවේ මේ ළමයා නෙමෙයිනේ ආ ඒ මගේ යාළුවා යා මට මෙන්න මේ තුන්ඩුව දීලා ගියා මේ ගානටමද එළවලු දෙන්නේ තාම් පළදාව කඩලත් නැහැ මං හිතන්නේ මේ ඒ ළමයා වෙයි හිතට එන ගණන් ලියන්න ඇත්තේ අපි යමුද එළවලු කොටුව බලන්න පුතේ පසින්දු ගිහලා මේ මහත්තයට එළවලු කොටුව පෙන්වන්නකෝ අනේ සංග්‍රහත් ප්ලෑස්ටි කරලා මේ
මම සාමාන්‍යයෙන් පෙන් රහ ගන්න කැමති නැහැ. මම තේක විතරක් ගන්නම්. බොහොම ස්තුතියි. මහත්තයා හා හා පුරා කියලානේ අපේ ගෙදරට ආවේ. එළවලු කොටුව දැක්කහම මට පුදුම සතුටක් දැනුනේ. මෙයා පුදුම විදිහට මහන්සි වෙලා තිනවනේ. මේ දවස්වල ඉස්කෝලේ නෑනේ. පන්ති නැති වෙලාවට එළවලු කොටුවෙම තමයි. මම කැමතියි එළවලු ටික ගන්න. හැබැයි තොග හැටියට. කොහමද ඔයගොල්ලෝ දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපි කොහොමද ඉතින් ගානක් කියන්නේ? මේ ලිස්ට් එකේ මගේ ගණනුත් ලියලා ඇති. බලන්නකෝ දෙන්න පුළුවන්ද කියලා. चंद्रशेखर महत्या ඒ මාත්‍යා මේටම ඇවිල්ලා එළවලු ඔක්කොම එකපාර ගන්නවා කිව්වනේ අනික ඒ වෙලෙම සල්ලිත් දෙනවා කිව්වනේ සල්ලි නම් ලැබෙනවා තමයි බලමුකෝ පොඩ්ඩක් කල්පනා කරලා මොනවා කල්පනා කරන්න දාම්මේ කල්පනා කර කර හිටියොත් අපිට පාඩු වෙන්න බැරි නෑ හරි හරි ඕක ඉතින් පස්සේ කතා කරන්න බැරිය දැන් යන්න ඉස්සරහට දොරත් ඇරලා දාලා අර බයිසිකලෙත් එළියේ කොම කොමාරි අන්තිමේදී තිසරගේ කාසිය වාසිය කරකුනේ මට එළවලු වැට දුන්නේත් මම පහුගිය දවස් ටිකෙන් මම පාත්තියට ගියා අනිත් එක චන්දසේකර මහත්තයත් එක්ක කතා කළෙත් මම ඊට පස්සේ ඔක්කොම වාසිය යාලට කාසිය වාසියත් යාලට මේ පුතේ ओम चंद्रशेखर महत्या උඹ මෙතන නිකන් ඉඳන් වාසි ගන්නවා ඈ පුතේ මේ උඹේ ඔය අදහස එච්චර හොඳ නෑ පොඩි කාලෙදිම ඔය නවත්ත ගනින් ඈ අම්මත් ඉතින් එයාලගේ පැත්තේනේ ආ උඹ හරි උඹ කරන ඔක්කොම හරි එහෙමනේ අනිත් අය හිතන්න ඕනේ ඈ කවද උඹ හැදෙන්න කියපන් කවද මං පසුගිය එළවලු පාත්තිය කුඩු පට්ටම් කරලා දාන්න මේ පොලිසිය යන වැඩේ හැම කරන්නේ महत्य
ඊයෙලොලකොටුවට මොනාහරි වෙලා තිබුණොත් ඔන්න තිසර තමයි හිරු දෙලි සිනමා සිත්තම පිපෙන තඹර ගොහුරු මඩමතින් පිපි උත්සාහයේ පියුම सीनी पांसी आई, ते को ले देसी ये पाना हाई, नोडल्स थी ना? तीन ना तीन। पैकेट देखा देन लोग। मैं आते में नोडल्स का ना साइड। मैं यालू आनू ना मैंने दी ये बेर लती ना इकल किया है। ताऊ बोलते हैं चंद्रशेखर मातले बाल्ला, यालू कैली कैली उल्टी रहना, हो? ऐ मुकद्दे लाती है ना? සින්දු කිසි ඇහිල්ලක් බැහිල්ලක් නැතුව කෙලින්ම චන්ද්‍රසේකර මහත්තයා වත්තට ගිහිල්ලා අර බල්ල පසින්දුර පැනලා හොඳ වෙලාවට සිකියුරිටි මහත්තයා බල්ල වල්ලගෙන තියෙන. පසින්දු පණ එපා කියලා ඇවිල්ලා ගෙදර. ඇටි ඔයින් ගියා. මාත් දැකලා තියෙනවා මුදලාලි ওই බල්ලව. හරියට නිකන් හරක් පැටියෙක් වගේ. ওই ඉස්කෝලේ යන ළමෙක්වත් කන්න පැනනලුනේ. පසින්දු බයිසිකලේ පැදගෙන යනකොට ඔය මිදුලේ ඉන්න බල්ලට උසුළු විසුළු කරලා යනවලු. දවසක් පසින්දු ඉස්කෝලේ ඉරලා පයින් එනකොට බල්ල හපන්න පැනලා. බල්ල ළමයා මතක තියන් ඉඳලද? ඌ ගොඩක් වටින බල්ලෙක්. රටේකෙක්ලුනේ. හොඳට ඉව තිනවා. හරි මාරං. සේකර මහත්තයා එදා වෙච්ච දේට හොඳට ඕම් බය වෙලා ළමයා එන්න බෑ කියනවනේ දැන් නම් හෝම් වර්ක් වගේ කරනවා කතා කරන්නද හරි මහත්තයා මං කියන්න හා අනේ හොඳමයි හොඳමයි මහත්තයා නම් තියන්න හා පුතේ පුතේ චන්ද්‍රසේකර මහත්තයා කතා කළේ දවස් ගානකින් පසින්ද දැක්කේ නැහැ කියනවා නෝනායි මහත්තයා දෙන්න පුතේට හරි මාතරේ මට ලැප්ටොප් එකක් අරන් දෙන්නම් කිව්වෝ මේ මහත්තුන්ට කොළඹත් බිස්නස් තියෙනවලු හැබැයි ඒ වගේ දැන අඳුරගෙන ඉන්න එක නම් ලොකු දෙයක් පුතේ මං කියන්න උදයි දෙක දවසක හිටිලා ඉන්න බුදු අම්මෝ වේ මතක් වෙද්දිත් පපුව ගේන ඒක තමයි එනකොට කෝල් කරලා එන්න කිව්වේ බල්ලා පුඩු දාලා තියන්නක් කිව්වා හරි අම්මේ අපිට චන්ද්‍රසේකර මහත්තයා වගේ කෙනෙක් හම්බ ගන්න ලැබුණේ තිසරේ ඉඳ නේද පොතේ අපි එළවලු කැඩුවාම එළවලු ටික කොහේ ලාබින් ටික ගිනිහිලා දැම්මා ये बोलो दोस्त होना ना भी दोस्त बनने और नया नहीं है भाई ये का वो ये वाके मिनिस्टर होंगा पैडी आज रेट गांड पे अत्य दूरिंग इन नॉनी होंडे
කරලා මිදුලි. මවට කේන්ති යනකම් විහිළු කර කර අවුස අවුස එතනින් එහාට මෙහාට යනවා. මේ ටී-ෂර්ට් එකේ ඉව උට දැනේ. බයිසිකලේ මතක තියෙයිනේ. පසින්දු මේක ඇඳන් බයිසිකලේ එහෙ යද්දි රිටර්න් එක හම්බේ. කාසි මේ පැත්ත නැත්තම් අනිත් පැත්ත yes hero Delhi cinema sittama පිපෙන තඹර ගොහුරු මඩමතින් පිපි උත්සාහයේ පියුම කරුම වෙලාවට සිද්ධ වෙච්ච දෙයක්. සද්දේ ඇහිලා චන්ද්‍රසේකර මහත්තයා ආපු නිසා හොඳයි. නැත්තම් මොනෝයි මොනෝ වෙයි තන්නේ. චන්ද්‍රසේකර මහත්තයා මොනවද දැන් කියන්නේ? වැරද්ද තිසරගේ. චන්ද්‍රසේකර මහත්තයා ගොඩක් අපිට උදව් කළා. තිසර ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා නැහනේ. තිසර ඉඳලා තියෙන පාරේනේ. බල්ලට විරිත් විරිත් පාරේ යහම යහ ගින් තියෙනවා. ගේට්ටුව ඇරලා තිබිලා තියෙන්නේ. බල්ලට බයි. මේකින් යන්න ගිහිල්ලා තමයි බයික් එකකින් වැටලා තියෙන්නේ. පුතේ මංගලගේ බයික් එක හදලා දෙන්න. ඕන්න ඇන්ටි. චන්දසේකර මහත්තයා මට කිව්වා. අලුත් බයිසිකලයක් අරන් දෙන්නම් කියලා. මර සමාවෙන්නේ නිශාකා. මේ ළමයට මම පාරක්වත් ගහන්න නැතුව හැදුවේ. මේ ළමයා කියන කෙන දේ මං කළා. මම වැරදි. දැන් තමයි මට තේරෙන්නේ. කොහෙන්ද තිසර? හඳේ නිදි පුතේ. යම් පුතේ ඇතුළට. යා. පසින්දුයි මට සමාව දෙනවනේ
අපි පුතේ වට සමාව දුන්නේ ඉදාමනේ. දැන් ඉතින් ඔක අමතක කරන්න. අමතක කරන්නේ කොහොමද ඇන්ටි? මේ ඇඟේ තුවාල කැරල් තාම තියෙනවා. ඔయిత වඩා දේවල් මිනිස්සෙන්ට වෙන්නේ. පුතා ඉතින් ওই තරමින් හරි බේරුණානේ. එහෙම හිතලා සතුට වෙන්න. මං හොඳ පාඩමක් ඉගෙන ගත්තනේ. එහෙ හොඳටම ඇති. සුවන්නත් කිව්ව දැන් පුතා හොඳ ළමෙක් වෙලා කියලා. තිසර ඔයා ආපු එක හොඳයි. මගේ අලුත් බයිසිකලේ රවුමක් යමු. යම්. අම්මේ මම ඉක්මනට එන්න. වැඩිදුර යන්නේ නැහැ. चंद्रशेखर दक्ष कमटाई वासनावटाई वितरक मुकुट करन बे ओया किए पे गारी कैप वीमाई उत्साह आई तिब्बत करन ओन दया खारी आना ඔය කාසි උඩ දාන ඒවා බොරු වැඩ මං දැන් ඒක හිතට අරන් ඉන්නේ මේ අපි දැන් සෙල්ලම් කරන්න යමුද යන් යන්